මතුවලා තියෙනවා ඒකට උත්තර බඳින්න තමයි මේ මාධ්‍ය හමුව අපි කැඳවලා තියෙන්නේ මුලින්ම හොඳ ප්‍රවෘත්තියක් හොඳ ප්‍රවණතාවයක් අල්ලපු ප්‍රවෘත්තියක් ගැන මම කියන්න යන්නේ කියන්නේ ඔයගොල්ලන් දන්නවා ඇති අර පන්නේ පිටියේ හිටපු කාන්තාව ඕෂලි ඒම මදුමගේ මෙතුමියගේ ප්‍රකාශය දැන් රත් වෙලා තියෙනවා මොකද එතුමිය කියන්නේ එතුමිය තමයි පෝට්ටුව ගැන අරියට දැනගෙන තියෙන්නේ එතුමිය ප්‍රකාශ කරනවා මේ පාර පෝට්ටුවේ බූරුව ටිකකුත් දාලා තියෙනවලු දැන් මේ පෝට්ටුව ගැන විපක්ෂෙන් වැඩි විස්තර කියන්න ඕනේ නැහැ ඒගොල්ලන්ම පචාරිනවා ඒගොල්ලන්ගෙන්ම තව එක්කෙනෙක් ඒක නැහැ කියනවා ආයි තව එක්කෙනෙක් තව එකක් කියනකොට තව එක්කෙනෙක් ඒකට පිළිතුරු දෙනවා ඒ වගේ දැන් ඕෂලි දැන් කියන්නේ එතුමිය පන්නිපිටියේ උනාට තරඟ කරන්නේ බදුල්ලෙන් බදුල්ලෙන් තරඟ කරන ඕෂලි කියනවා පොදු පොදු ජන පෙරමුණේ ලයිස්තුවේ බූරුව ටිකක් දාලා දිනවා කියනවා ඒක දැන් රටේ ජනතාවට අස්වැයන්ගේ කටින් එනවනේ අස්වැයත් ඉන්නවා බූරුවත් ඉන්නවා ගොන්ුත් ඉන්නවා කියන එක තමයි කියන්නේ එතකොට දැන් මේ කියන්නේ කවුද අස්වැයද බූරුවද ගොන්ද කියන ප්‍රශ්නයක් ජනතාව තුළ ඇති වෙනවා දැන් ඒ තරමට පොට්ටුව දවස් ගහන්නේ ගෑස් එක සෝඩා බෝතලේ ගෑස් එක බෑලා 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 එනවා දැන් ඕගලන් කවුරුද දන්නවා මේ මැතිවරණ වේදිකාව පටන් අරගෙන උණුසුම් අල්ලගෙන යනකොට අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කෙරුවා කිසිම වේදිකාවට යන්නේ නැහැ මගේ ඡායාරූප කවුරුත් දාන්න අරකයි ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් වල දාන්න බෑ පත්‍ර ඇඩ්වර්ටයිස්මන්ට් වල දාන්න බෑ බැනර් ගහන්න බෑ කියලා ප්‍රකාශ කරපු ජනාධිපතිතුමාට අම්බුණා බුද්ධයන්සෙන් ආරංචිය තුනෙන් දෙක නැහැ කියලා යකෝ පිස්සුද මිනිසුන්ට ඌගාව තියෙන තුනෙන් දෙකක් දෙන්න මුන්ට ඉතින් මේ වගේ වාතාවරණයක් ඒ තුනෙන් දෙක ඉල්ලන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ මහත්මයාට වාසුදේවයි මහින්ද යාප අබේවර්ධනයි පිළිතුරු දුන්නා ඒගොල්ලන් කිව්වා जेआर जयवर्धन व्यवस्था अदूर पसे किसी पार्लिमेंट तुने देख बल अंबुनेतकोट महिंद राजपक्ष महात्म्य गोटाबे राजपक्ष महात्म्य मुखदरा विशेष महिंद राजपक्ष महात्म के कंडायम की महिंद महात्याट महिंद महात्य के कंडायम चंदील दिन वील දැන් මෙතන එතරම් ගැකුමක් අනිත් පැත්තෙන් කට්ටිය කියනවා මහින්දගේ හොරගුවාවේ ගෑවිච් එකේ උඩත් ඡන්ද දෙන්න එපා කියලා කියනවා මාරයි නේද ඒකත් පොට්ටුවෙම තමයි ප්‍රශ්නේ දැන් ඇයි මහින්දගේ ඇඟේ ගාපුන්ට ඡන්ද දෙන්න එපා කියලා කියන්නේ වැඩිපුරම එතනෝල් කාර්යය මහින්දත් එකේ ඉන්නවා කුඩු කාර්යය ඉන්නවා දැසිරි ජයසේකර කියන්නේ මේ නාකොට්ටික එකේ අල්ලපු උදවිය මේ දැන් STF එකක් තියෙනවා කියලා අදපත්තර වලින් කියනවා දැන් මේකේ පොලිසිය ලොක්කෝ තින්නවා කියන කතාව ලොකුට යනවා පොලිසිය ලොක්කෝ නැගෙනහිර පැත්තේ හෝටල් අරන් දාලා තියෙනවා කියන කතාවක් කුත් යනවා ලොකුට මේවා පොලිසියම තමයි හොයාගන්න ඕනේ ඉතින් පොලිසියෙන් පොලිසිය වල්ලයිද කියන ප්‍රශ්නයක් මේක තියෙනවා ඒකට වෙනමම කණ්ඩායමක් දාලා වන් හිතන්නේ මේක හොයන්න ඕනේ මේකට උපදේශ දෙන්නේ කවුද නායකත්වය දෙන්නේ කවුද කියන එක හොයන්න ඕනේ දැන් මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා තමයි මේ වැඩ පිළිවෙල පටන් අරගෙන කෝටි ප්‍රකෝටි ගණන් ඉතිහාසයේ පළවෙනි පාරට මෙච්චර කුඩු ඇල්ලුවේ ඒ වගේම කුඩු විනාශ කෙරුවේ හැබැයි ඒ කාලේ ඉඳලම මතක තියෙන දවස්සේ ඉඳලම තියෙනවා ප්‍රශ්නයක් මේ කුඩු ගත්තාම අන්තිමටම කුඩු කාර්යය එල්ලුම් කාඩ යවන්න ඕනේ කියලා හිතනකොට
ඌ නිදාස් වෙලා එනවා මොකද්ද කියලා බලනකොට එක්කෝ ඒක අජින මෝට වෙනවා නැත්නම් ලුණු වෙනවා එහෙම නැත්නම් ලී කුඩු වෙනවා ඒ කාලේ ඉඳලා කුඩු ගෙනාවු දවසේ ඉඳලාම ඒතර මේ මාෆියාව ඒ කාලේ ඉඳලාම දිගටම ගිහිල්ලා තියෙනවා කියන එක මේ වෙනකොට ජනතාවට තේරෙනවා ඉතින් පොලිසිය එක්කෙනෙක් වාහනේ අරන් යනකොට කවුද පොලිස් කාර්යාලේ නවත්තලා ඕක චෙක් කරන්නේ कोई पोलिसी लोकागे वाहन में कुटी का गियाम नावत्तला कौर चेक करना थोड़े मेक विनम विभाग करे मन दखा पोलिस महादेव प्रकाश तुम्हारा गेनवा एलुंगा एलुंगा गेंडने मैत्रीपाल सीजन में तुम मेचर एलुंगा गेंड बेरूना एलुंगा नियम करे मे पोलिसी उदविय मे कुट एब्बेला कुट व्यापार वेड़करनी गेन ඒ වගේම ඒගොල්ලෝ හරන් තියෙන වාහන ටික අරගෙන තිනවා ලොරි ටික අරන් තිනවා ඉඩන් ටික අරගෙන තිනවා දැන් මේ වගේ මං හිතන රටේ කාලක් ඉන්න ඔය විදිහටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවද කියන එක දැන් හොයන්න ඕන පොලිසියෙන් මිනිස්සු දැන් ගම්පාදිස්සිකේ විශේෂයෙන්ම කියන්නේ පාර්ලිමේන්තුවට තරඟ කරන පොට්ටුවේ උදවිය කුඩුකාරයෝ කියලා කියනවා මිනිස් කුඩුකාරයෝත් ඉන්නවලු ඉතින් ඒ වගේ මිනිසුන්ට ඡන්ද දෙන්න එපා කියලා මාධ්‍යෙන් කිව්වට ජනතාව ඡන්ද දෙනවා ඇයි ජනතාවට දිනන ලෙඩක් ඒ ලෙඩ සුව කරන්න ඕනේ මේ මැතිවරණේ වත්තමුන් නාන්සලා තමුන් නාන්සලා කොයිතරම් වැඩ කෙරුවත් හරි තමුන් නාන්සලා එක දෙයක් හිතන්න ඕනේ මේ රටේ අපේ කාලේ අවසානයි අපේ දූ දරුවන්ට වෙන අනාගතේ මොකද්ද දූ දරුවන්ට දෙන්න යන්නේ අපිව නියෝජනය කරන්න කුඩුකාරයෙක්ද හෙතනොල් කාර්යයෙක්ද කසිපුකාරයෙක්ද ආ මිරිස් කුඩුකාරයෙක්ද මේ වගේ නේ හිතන්න උගලගේ දූදරුව ගිහිල්ලා ඡාය රූපයක් ගන්න අපේ මන්ත්‍රීතුමා කියලා යන්න පුළුවන් මිනිහෙක්ව තෝරලා යවන එක ජනතාවගේ යුතුයකම තමුන්නාසල මෙච්චර කල් වැරදි කරලා ඇති. හැබැයි මේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයාම පිළි අරගෙන තිනවා මේ රටේ අපේ මිනිස්සු වැරදි කෙරුවා. ඒ වැරදි කරපු හැම මොහොතෙම අපි ආක බලන් හිටියා. අපි දඬුවම් දුන්නේත් නැහැ. අපි ඒව අදාගත්තේත් නැහැ කියන එක එයාගේ කටින් මෙයා ප්‍රකාශ කරලා තියෙන රටක් මේක. මේ වගේ නායකෙක් ඉතිහාසයේ අපි කොහෙවත් දැක්කේ නැහැ. මේ වගේ බොරු කියන්න පුළුවන් නායකයෙකුත් අපි කවදාවත් දැක්කේ නැහැ. දැන් ඕගොල්ලන් දැක්කා මුස්ලිම් ජනතාව කුරුණෑගලට ගිනව. ජොන්ස්ටන් අයියා තමයි මේක සූදානම් කරන්නේ. ගිහිල්ලා දෙන්නේ ඉන්විටේෂන් හැම කඩේකටම ගිහිල්ලා දෙනවා ඉන්විටේෂන් එක. උඹ අනිවාර්යයෙන්ම මේකට එන්න ඕනේ. ඔයාගේ නම දෙන්න ඕනේ. නම දීලා අපි මාස් කරනවා කියලා කියලා තමයි ඔක්කොම ටික බයි ෆෝස් ගේන්නේ කුරුණෑගලට මුස්ලිම් ජනතාව. ගෙනල්ලා ඔතන බුරියානි දෙන්නේ. බුරියානි දුන්නාම එක පැත්තකින් ජොන්සන් කතා කරනවා ඒගොල්ලන් කරපුවා කියනවා ඊට පස්සේ තරජනය කරනවා මේ පාර පෙට්ටි පිරෙව්වේ නැත්තම් තමුන් නාන්සලා දැනගන්න ඕනේ මට හැමදේම බලන්න පුළුවන් කියලා එතුමා ප්‍රකාශ කරනවා. මේක බරපතල ප්‍රශ්නයක්. මේක තරජනයක් ජාතියකට. දැන් එතුමා ඒ මුස්ලිම් ජනතාව තියාගෙන කියන්නේ මොකද්ද? සරත්තන් සිල්වා නීතියක් ගේනවා පල්ලියේ හදාන් කියන්න බෑ කියලා. ඒ අවසම මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් කරනවා SLBC දෙමළ චැනල් එකේ අසන් පස්පාර කියන්න කියලා. මේක මොකද්ද ලොකු වැරද්ද මේක? අද SLBC මුස්ලිම් අංශය දුවන්නේ නැත්නම් SLBC එකේම තනිකර සල්ලි ගෙවන්නේ, පඩි ගෙවන්නේ मुस्लिम जनता सली प्रकाश कर हम कर मुस्लिम डिपार्टमेंट मुस्लिम SLBC मुस्लिम सेक्शन पुदुम अंब के मंगिटाने संपूर्ण SLBC आरंभ कोई तरह आदाय गेला मुस्लिम सर्विस अजकार नोबिकाले एम एम प्रोग्राम स्पॉन्सर कर ला අපි මිනිස්සු ස්පොන්සර් කරලා සල්ලි දීලා අරගෙන තමයි කියවන්නේ. එතකොට මේක එක පැත්තක්. අනිත් පැත්තෙන් කියනවා මුස්ලිම් ජනතාව ඉන්න තැන කියනවා ග්‍රෑන්ඩ් පාස් පල්ලිය. ඔය බෝධිය කපලා JR ජයවර්ධන ඉන්නකොට කරන්නේ නැති ප්‍රේමදාස හිටියොත් හරි කරන්න බැරි මේ සජිත් හිටියොත් හරි කපන්න බැරි බෝධිය මයින්ද මාතයක් කැපුවලු. මම හානවා ජොන්ස්ටන් ගෙන් බෝධිය කපලා මොනවාද උනේ පල්ලිය විවෘත කරන්න දුන්නාද තවමත් පල්ලිය වාලා තියෙන්නේ
जोन्स्टन मल्लीट मंग अयट मंग कियन्न कमति तमुन्नासल आपु वेलावे इंदला करपुटिक मम कियागन कियाना मुस्लिम जनतावट विरुद्धव पुलुवन्ना मात्तक विवादे रेंड कियला मंग कथा करना जोन्स्टन मल्लीट अयटई महिंद मात्तेरई देकडम दैन मेगलन कियन्ने मोकद्द बुर्यानी दीला अपिव रवट्टनवा बुर्यानी दीला कावत रवट्टन्ने नै දැන් මේ රටේ සිදුවෙච්ච සිදුවීම මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉන්න කාලේ ඉඳලම පළවෙනියෙන්ම පටන් ගත්තේ දඹුල්ල පල්ලියයි කොවිලේ ගාලා දාපු එක. ඒක මම කියද්දිත් කෙරුවා. ඊට පස්සේ අලුත්ගම අයියයි මල්ලි එක්කවිලා ගහපු එක. ඊට පස්සේ ගිහිල්ලා ගින්තොට ගහපු එක. ඊට පස්සේ දිගණ ගහපු එක. මේ සියලු දේම කවුද කෙරුවේ කියන එක किसीम भयक मम प्रकाश करोटे उदवे के पालन रजे दिपुना के मना तम उन्ना पलट विल इन ए नभाग तमवा वाम अरगन सीलम या पालने उदविया दांड जाति अतर प्रश्न अति करला तम उन्ना से द පාස්කු ඉරිදා සිද්ධවීමට පස්සේ ඒ පාස්කු ඉරිදා සිද්ධවීමට පස්සේ කරපු වැඩ ටික මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාඩිනල් තුමා කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ මේක කරපු උන් ටික මම දන්නවා මේව අතවත ගහන්න එපා මේක සැනසිල්ලෙන් ඉන්න කියලා කියනකොට දවස් 21කට පස්සේ මදුමාදව අරවින්ද ගිහිල්ලා ගහන්නේ දැන් එයා මොකද්ද ප්‍රකාශ කරන්නේ ගම්පාවල තනිකර ජාතිවාදය මුස්ලිම් ජනතාවට කෑගාලා බැනගෙන තමයි ඡන්ද ඉල්ලන්නේ එස්පි දිසානාගේ ඊයේ කියනවා සිරස මාධ්‍ය මන් දැක ඊයේ කියනවා අන්තවාදී නැති මුස්ලිම් නැති ආණ්ඩුවක් හදනවා කියලා රෝහිත අවේගුණවර්ධන ඔක කියනවා මයිදානන්ද අලුත්ගමගේ කියනවා මේගොල්ලන් එහෙම කියනකොට अरे पार्लिमेंट बैबल के विशीकरण जोन्स्टन अय्या वेडिपुर भारतीय बारैतिकार बोधिय कमल पल्लिया संपूर्ण बोर्वा ये पल्लिया तमत वाली मे आंड आवट पसे गोटाबे राजपक्ष जनापति आना पसे तमुनास या दूर काले तुंकाल रट लॉकडाउन वाला दिब्बे कर्फ्यू दाल दिब्बे अब एक आले रेट गिया आरक्षक लेकांसा यागे टास्क फोर्स के कट्टे गीला 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 मुस्लिम दा पदिंचि वेला इन्ने हम पेलात वलटम गीला ए इडंट का गंड पुलंग मेड पिल्ला केदुवा योदला एवा माइंड गियाम तमाय देमल मुस्लिम प्रदेश वल प्रश्न हती उने मूदमिया माविआरे कियला कियन्ने ओतंड अक्कर एत्ते एकक तीनवा कियला लोकोट बेरियन दीगन गिया ए मुस्लिम जनता आरक्षा कर लुना एक गैसेट के तीनवा एक प्लान के तीनवा अखर विषय है तमाय आर्कियोलॉजिकल साइट के इतरकम आंडम बेदल तीन और पणाक उप मिनसुगा तीनवा ए तीन कथा कर लगे मुखाद लॉकडाउन कर लर्फ्यू दाल गी तमाय मेक होयागा दंगो प्रश्न कर महिंद दिने लोको प्रश्न सिंगल मुस्लिम एरिया वाला दमल एरिया वाला दंग मेवन प्रश्न गुडक दाल दिन देगल तम अब सलकांडे देगल कोई पटंगर दी देवन गल पटंगा इट पास जेला गिया पोतुल गीला अरसी मल गिया कुचिवली गिया मे तंग पाटम गीला मेवन प्रश्न दिन पश्चिम पास मेक अयंकर मेकल टारगेट मुखाद इक गीनो मुस्लिम जनता अपित पाशो गर्व एंडलाते मुस्लिम जनता गहन भाग्यग्दाल गीनो मुस्लिम नेतु आंडवादा गीला अणिपत्ते मुस्लिम पलात गीनो ओगला नेतु आंडवादा बे ओगल अपित इक्का वेंडील गीनो मंग आली सब्रीसा यागे संपूर्ण टीम इकट तमुना से लज्जा वकीन नद तमुना से आगम हदानी नद आगम हदान मिनीना मे वे पीरसत इन मे तन तुर्वल कैदर वे समार मिनसु सभापति कांग
वर्किंग डायरेक्टर पोस्ट एकडाई थानापति वेंडाई मे सिल्लर वेडवलट मे लोके एमदाम जीवत वेनवा कियला हितागेन मे वगे जरा वेडवलट उंत एक सेट वेने गेन अपे कनगाडू प्रकाश करनवा इतिन मेक मे वगे तियेनकोट मुस्लिम जनतावट पार देंड देमल जनतावट पार देंड मेम कथा करला सिंगल चंद्रिक गन्नवा सिंगल जनता अभी मे लॉकडाउन के कर्फ्यू दागन मुंगे प्रदेश अभी माइंड लैसिकल तीन पशु पास आंड आवा तुने अभी वेडे तिना मे भी तमुनाशे नायक महिंद राजपक्ष मम आनवा कथाकर अली सब्रिके सा मुस्लिम कलश मैं उंगे आनवा पोट किया मिनी मुस्लिम ओण मिन पड़ी विवाद करते मैं माता गर्भ आखिया अभी अभी एवड उत्तर दिना मैं माता गर्भ मगुलाने विनाशिया कैर एनिशा निका बोर्वट मुस्लिम जनता बीगास्वला तरजने करला अभी आंडू पीटन आंडू पीटवाणी ने एनिशा तम गोटाभि राजपक्ष माता पार बेल दीसा द्यूंगंड गोटाभि राजपक्ष माता सेलफी सा लियुंगंड जनाधिपति वर तम दे कैंपेन के अभी गिया तमुनासला मे वगे तत्व अद अति विलाती अभी तवे का रतन हाम दुर्वांग रतन हाम दुर्वांग प्रकाश कर मम किया रतन हाम रतने फेल कियलाम देम एम आंडला एम एम फेल वस विस विसतम मिनसुट वसत्ना विसत्ना कैम दिन वकील वेट गत सीएम प्रोजेक्ट फेल दुकान एम देशपालन पक्ष एम की स्वामी नाशला चंद दे स्वामी नाशला चंद देपा पार्लमेंटेपा कील की सीएम रटे दिन पक्ष प्रतिक्षेप के स्वामी नाशला दिन नाम योजना कील एक क्यूआट पास मुकदमें एक क्यूआम रतन हाम वेम पक्ष करंगम दाल या गंपाय तरंग करना दंग याट ओने जातिवाद कथा करें दंग पास पास अभी देख दलदा मालिका ईश्वरा गीलामा नटपू नाड़गम दंग एक देवनी कोट सा पटांग मे मेतिवर ने मुखदिया मे मदरसा पास मे मदरसा पास सुमान की आंड या कल दिन अर सुमान वेवेन बलागम की आय दलदा मालिका इसरा मारा उपवास पटंग देंगे बीटाई हाई करंट की मेक मदरसा पास मुका मदरसा पास मेरटे मुस्लिम जनता खुराने इगन गण तेनक एक अवियाऊद तीन तेनकवात आऊद ट्रेनिंग दिन तेनकवात अंतवादी हदन तेनकवात ने वेगीन मेवन उपरा बेरिया दुना से पास मदरसा चक्रवा पल्ली चक्रवा उम चरला मुका दम्मुनी अरे बदल पल्ली सामान्य पल्ली तमाइ हज वृद्धि कुर्बा सिधुवे मैं पोड़ पोड़ पीआर मंगे मत कंगे कड़वे सैसे मुका मेरे अटे सिंगल नायक अवील प्रकाश गिर आपे एम गिदर कड़वा तीन एक पोड़ पोड़ पीआर हरक मरंड मरगन मे पलिए गिनल तील तीन मरंड गीयक पलिएम पलिए हरक मरंड हेका दिग इतरा तिबुने मुका दुने नीन अद उसाई वेल विसीगर लम्मा बड़ू रिटर्न करंट की अभी नीति अनुकूलतम वेड़कर दी मदरसा पाठशा पाठमला दापास विनमा एम आगमिक कटयूत एकलोंगे आगमे धर्वांग गिना उगम आगमें कर मदरसा पास विनस्ने मदरसा पास विनीम उना दंगील ईट पास अभी दकीनवा जनाधिपति कमीशन मेट गील तीनवा बुद्धियांशी निलदारी गील प्रकाश करनवा
असाचारी जमीन उलम इच्छरम सतुने कीन एडिम दादी सिलोन टूडे पत्रे ये सभापति मैं कथा कर लुआ वा एलियट ने वा अभी अतोड़ दाँड वा दंगलाने की लुआ मैं कथा कर मीट पाइंगे तो कथा विलवाकूने मिचर लोग प्रश्न वरदी प्रवृत्ति मवल दान महिंद राजपक्ष मुखाते नीलधारिया मे मदरसा पास वलट पिटरटिंग मिनसु वेविला मदरसा पास उगण मेक बोर्वा जनाधिपति कमीशम मम प्रकाश करणमा ये नीलधारिया वेड ताणमे ये तुम्हे वेड पीलना दूरट थोड़ गील ये प्रकाश वेरदी मेक अर पालित सिरवर्धन वे बोरकार पालित सिरवर्धन गील की कमीशम दिन ने बार दिन बोरवाणी याट वेड़ बार या वेड वेरी टास्क मिनी मरव संबंध वैच पालित सिरवर्धन गीलवा महिंद्र राजपक्ष मुस्लिम जनता वाय अंतवादी वाय मुस्लिम नायक वाय अंतवादी वाय कोमारी अमर अंटे बला बेरवेलातीतम रिशाट गणवा माव गणवा अर पे गण लियनो 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 मुको तवे मे मेतिवरने गंड फुल ट्राई का दुना हरियाणी मगे आरक्ष बेलवा मुना करंट पुलवा बेरवेलातीन आंटे मेघ संपूर्ण बोर्वा गिनीनवा की अभी पैदल मेघ तम एत वर्तमान तत्व जनाधिपति कमीशन तपिकीनवा अर पुद्गले कर प्रकाश पिटर अटवली किसीम पूजक वरे मे रट तो अविल मदरसा पास वाल उगा जमीत उलमात्नवा अपित्नवा महिंद राजपक्ष महात्म की अटदे तम मुस्लिम डिपार्टेंट तो दी लाइफ तू अर चक्कर इन अतिला एम अभी एपाकील दीन अतिला ने मे पारंपरिक मुस्लिम जनता ये काले पूजक वर अविलेगे सेक्टे बलगत नायक इतर इन्हेंसी पना वेड़िया काल पुता सियाम आप कटेनवा एम दाम रेसीडेंट वीसा एग्लो अंतवादी एक्मेक रटक इतरा लंका तीन सूद का मट नोबी काले को ईजिप्त एवं कारीला मे रटे अविला एक मास काले देखा काले अविलांगे वेड काट अब लंका आंडुत्ते मुस्लिम डिपार्टमेंट वेडपील करले अनेक एरें किसी वेने मे रटवल वाली अविला पीटर रटवलिंग अविला मदरसा पास वाल उगानी नैकेन अभी किसीम बायक मेद मेकिंग विभागे करंट पुलवा मे वगे बोरकील मे मेतिवरने चंद गंड हदनवा एक आंडे कर्ण लोग अपराध की अंगुलान द्रीवील के अनमात्या त्रीवील के त्रीवील दिखा गया त्रीवील दिखा अनकोट पोलिस नवत्तला कथा करना अमेनो ये पौले कटे गीनवा पोलिस गलवलीव अरकावा मेकावा प्रश्न कदना दिब्बा गीला देवन इंटर डिखर तीन सीनियर डीआईजी मत यातम पोलिस स्पोक्समैन या एन एन गील गीनवा दूगल मरण कुड़को मे अंडवा कटे मेकावेल मे मरण अवेला लुक उद्घोषण करना मेक इटकाड उगल दिंडे बागी गीन अनिवार्य मेक इटकाड़ दिंड बे अब मे वेरते दिखें दिखा विन पुलिस मेकट सीमा पनवाणी ने मेक कोई नवती मे मिन मरागने अली मेरेनो अली वगेम मिनसुत मेरेनो अली चंद्रसेन दें कथाने वेली चंद्रसेन बोट अली चंद्रसेन दें वेली चंद्रसेन बोट पत्ला आईनो दें कणिकर वेली और विदरा आंडम गीनो विमल वीरवंश वेली रुशान वेली इलेनवासा मे वेली दें वेली आवर तमायम पोबिटे कैंसल कर पोर्टे आंड वेली बावट पत्ल सीलम अपेक्षक ये तन कर वेली वली जीवित दें मे मेतिवरने दुआ
වැලිටික විකුණලා තමයි කැම්පේන් එක කරන්න කියන එක මේ වෙනකොට පෑදී. අපි දන්නවා ටීවී චා සිරස ගානවා ගානවා වැලි වලට. ආ ඒ වගේම කියලා වැලි දැම්මා. වැලි මිලියන 800ක වැලි ගියා. මේම කරනකොට වැලි ටික ගියා. ඒගොල්ලන්ට කුණු ටික යවුවා. ඒ වගේ තත්වයක්. මැරෙන හරක් ගේන්න හදනවා. දැන් හෙලිකොප්ටර් අතරක්. දැන් මම අහන්නේ බාරකාර හාණ්ඩුවක් කියලා කියන්නේ ඕගොල්ලන්ට මුදල්වත් වීදම් කරගන්න බැරුව තියෙන වාතාවරණයේදී පාර්ලිමේන්තුවක් නැති වෙලාවේදී ඕගොල්ලෝ මොනා මොනා කරනවද? ඕගොල්ලන් සියලුම ඉම්පෝට් නවත්තනවා. හා බැංකු වලට කියනවා සල්ලි දීපල්ලා ජනතාවට කියලා. බැංකු වල සල්ලි දෙන්නේ නැහැ මිනිසුන්ට. ඒ ඔක්කොම එක පැත්තක තියලා ඉන්නකොට තමුන්නාන්සලා කරන්නේ මොකද්ද? 2500ක් හරක් ගේනවා. තමුන්නාන්සලා මේ හෙලිකොප්ටර් හතරක් ගේනවා. හා මේක පාර්ලිමේන්තුවක් නෑ, විවාද කරන්නේ නෑ, කවුරුද ප්‍රූව් කරන්නේ නෑ. හැබැයි මේ ඔක්කොම ඉක්මනට 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 කරන්නේ මැතිවරණ ඩිසර් මොකටද? කොමිෂන්ට. මේ කොමිෂන් ගහන ආණ්ඩුවක් බවට මේකපත් වෙලා තියෙන ජනතාව මේ ගැන පොඩක් කල්පනා කරන්න. ඇයි මහින්ද මහත්තයා මෙච්චර ඉක්මනට අදිසි වෙලා මේ කැබිනට් පත්‍රිකා දිගටම දාගෙන ගිහිල්ලා දාගෙන ගිහිල්ලා දාගෙන ගිහිල්ලා මැතිවරණ ඩිසර් මෙච්චර බඩු ගන්න යන්නේ? ලංකාවේ තමුන්ට දෙන්න සල්ලි නෑ කියලා කියනවා. දැන් සල්ලි නැති එක්කිනා දැන් මෙයා කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා ලක්ෂ දෙන්න ඕනේ කිව්වලු 50000 දෙන්න ඕනේ කිව්වලු අන්තිමට 20000 බැසල් කවදාරි අපි කවුරුරේ ඇහුවාද සජිත් මහත්මයා කියනවා ලක්ෂයක් දෙන්න ඕනේ කියලා 50000 දෙන්න ඕනේ නෑ එතුමා කිව්වේ මිනිහෙකුට ජීවත් වෙන්න පවුලේ 4 දෙනෙක් ඉන්නවනම් ජීවත් වෙන්න එයාට 20000ක්වත් එන්නේ හැමදාම දෙන්නේ නෙවෙයි මේ රට ලොක්ඩවුන් කරලා මේ රට කර්ෆියු දාලා ඉන්නකොට ඒ 20000 දුන්නොත් තමයි ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වේ. මම එදා මොකද ප්‍රකාශ කරුවේ? රටේ භාගයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව මෙන්ටල් කරලා දින කියලා කිව්වා. මෙන්ටල් වෙලා ඉන්න මිනිස්සු. ඒකයි මිනිස්සු වාහනවල යනකොට නිකාන් යනවා. ඇයි? කල්පනා කරගෙන යන්නේ දවල්ට ළමයින්ට කන්න දෙන්නේ මොකද්ද? ළමයින්ට කිරි ටික ගෙනියන්නේ කොහමද? කොයින්ද මේ ගේන්නේ? පඩියක් නැහැ. දැන් වැඩ කරන්න කවුරුත් තැනක් නැහැ. දැන් ගාමන් ෆැක්ටරි කියලා අද පත්තර ආරම්භ බලන්න සියලුම ගාමන් ෆැක්ටරි වල දාලා තියෙනවා අපි we are going in for a closure කියලා. ගාමන් ෆැක්ටරි දැන් වාණ්ඩ යනවා කියලා සභාපතිතුමා දැන් ප්‍රකාශ කරලා තියෙන්නේ මොකටද? අපිට ඕඩර් නැහැ. දෙසැම්බර් වෙනකන් අපිට ඕඩර්ස් ඉන්නෙත් නැහැ. අපිට ගාමන් ෆැක්ටරි කියේ වාණ. එතකොට මම කියන්නේ මොකද්ද? බැසිල් රාජපක්ෂ මහත්තයා හිරු එකට ඇවිල්ලා කියනවා අනේ බය වෙන්න එපා. මම මා බැංකුවට කියලා මාර්තු අප්‍රේල් මේ මාස 3ක පඩි ඔක්කොම ගාමන් ෆැක්ටරි වල යවුවයි කියලා බොරුවක් ගැව්වා. ඒගොල්ලන් කියනවා අපිට කතා කරලා සර් කරුණා කරලා මාධ්‍ය කියන්නේ සත්‍යයක් දුන්නේ නැහැ බැසිල් මහත්තයා. එක ගාමන් ෆැක්ටරියට පඩි දෙන්න දුන්නේ නැහැ. මේක මොකද කරන්නේ? හාම් පුතයි සේවකයන් අතර ප්‍රශ්නයක් ඇතිකරනද බැසිල් රාජපක්ෂ බොරුවක් කිව්වා. ඉතින් මේම බොරු කියෝ 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 ගිහිලා අන්තිමට මහින්ද ආනන්ද කිව්වේ මොකද? තමුන් නාන්සලා බිල් ගෙවන්න එපා. මාර්තු අප්‍රේල් මේ මාසේ අපි බිල් වල සල්ලි ගන්නෙ නෑ. විදුලිය ගන්නෙත් නෑ, වතුර ගන්නෙත් නෑ, ටෙලිෆෝන් ගන්නෙත් නෑ, ලෝන් ගෙවන්න එපා, ලීසින් ගෙවන්න එපා කියලා කිව්වා. හැබැයි ලීසින් කාර්ය වල බඩු උස්සලා එකෙනෙක්ව මරලා දැම්මා. ඊට පස්සේ මොකක්ද දැන් වෙන්නේ? දැන් මේ බොරුව කියලා මිනිසුන්ට ඒක අම්බුන් නැති වුණාම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කැබිනට් එකේ එච්චර වැඩ කරන කැබිනට් එකේ තවම තීන්දුවක් ගන්න බෑ 25%ක්වත් දෙමුද කියලා බන්දුල ගුණවර්ධන තවත් පච මල්ලක් ඇවිල්ලා කියනවා අනේ අපේ කැබිනට් එකේ මේක ගැන තීන්දුවක් ගන්න බැරි වුණා එන කැබිනට් එකේ 25% සානයක් මේ මාස දෙකකටවත් දෙන්න බලන්නම් කියලා කියන දෙන්න බලන්නම් තමුන් නාසල එක දෙයක් හිතා ගන්න මේ රටට මේගොල්ලන් ලොකුම විපතේ තමයි මේගොල්ලන් කර අමාරුවේ දානවා රටම අපේ දූ දරුවන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් මේගොල්ලෝ හදනවා කොහොමද ඒ හදන්නේ සල්ලි මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිතුමා කියනවා මම බිලියන 200ක් ගහලා දුන්නා බිලියන 120ක් ඒකට ඉස්සර ගහලා දුන්නා 320යි තව 200ක් මං ගහන්න දාලා දෙනවා බිලියන 520ක් මුදල් වලින් ගහලා දෙනවා 5000 නෝට්ටු එතකොට ඒක අරන් කාටද යවන්නේ ලොකු ප්‍රශ්නයක් ඊට පස්සේ පෙට්‍රල් වලට රිනට ගීලා දින පෙට්‍රල් වල මුළු ලෝකෙම පෙට්‍රල් ගණන් අඩු වීගෙන යනකොට හැම රටේම ඒගොල්ලන්ගේ ජනතාවට ඒ සාණේ ලබා දෙනකොට මහින්ද අමරවිලවිල කිව්වා අපේ ජනතාවට අපි ඒ සාණේ දුන්නා දෙනවා කියලා කිව්වා කොයිද මහින්ද අමරවිල දැන් ඇඟිලා ඉන්නේ මහින්ද අමරවිර නැහැ පේන්නවත් නැහැ
දැන් මොකද කියන්නේ මහින්ද රාජපක්ෂ කැබිනට් පත්‍රිකාවක් ගේනවා මේ පෙට්‍රල් මිල අවුරුද්දකට අඩු කරන්නේ නැහැ කියලා. ඇයි ඒ? ජනතාවට සාණි දෙන්නු. ජනතාවට මොනාරි සාණ හම්බුණාද? පෙට්‍රල් මිල උඩ යනකොට ආස උසර යනකොට බඩු මිලත් ඒ වගේම ආස උසර ගිහිල්ලා මිනිසුන්ට අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමුන් ආසෙලා පරිස්සමෙන් මේ ආණ්ඩුවට ඡන්ද දෙන එක හිතලා බලන්න. තමුන් පොටුගාරයෙක් වෙන්න පුළුවන්. පවුලේ පොටුගාරයෙක් වෙන්න පුළුවන්. අර 89 ලක්ෂය දුන්නම ඒ 89 ලක්ෂෙම බලාපොරොත්තු වෙන ඉන්න ආණ්ඩුවට පාඩමක් උගන්වන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුව ගෝඨා ජනාධිපති වෙලා හිටපු දෙන් ආණ්ඩුව සජිත් ප්‍රේමදාසට දුන්නොත් මේ රට වෙන පැත්තකට ඇරෙයි. තමුන් ආසෙලාට ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇතිවෙනවා. අද තැපැල් ඡන්දේ එනවා 15 වෙනිදාට. තැපැල් ඡන්දේ ජනතාව එකක් දැනගන්න ඕනේ. තමුන් ආසෙලා කොයි තරම් ලස්සනද ජීවත් වෙච්ච පිරිසද මේ රාජ්‍ය සේවකයන් කියන්නේ. රාජ්‍ය සේවකයන්ට එදා දාදා දෙන්න පුළුවන් උනේ යාපාලන රජයට. ඒක දුන්නා තමුන්ගේ ගෞරවය ආරක්ෂා කරන විදිහට කටයුතු එදා යාපාලනේ කෙරුවා. මේගොල්ලෝ ආපු දවසේ මොකද කරුවේ? ගත්තා තමුන් ආසලා ලේකම් දූර ටික අතට අරන් තමුන් ආසලා සීල් දැමා දැම්ම කූල් රූම් එකට. දැන් තමුන් ආස ඉන්නේ කූල් රූම් එක ඇතුලේ. මේ කූල් රූම් එකේ ඉන්නවා තමුන් වැඩ කරනවා, තමුන්ට පඩි ගෙවනවා රටේ ජනතාව. ඒත් මේගොල්ලන් විශ්‍රාම ගිය ජෙනරල්ව ගෙනල්ලා තමයි මේ තනතුරු වල දාලා තමුන්ට කෙලෙව්වේ. රාජ සේවයට තවදුරටත් කෙලවනවා. රාජ සේවයේ ඉන්න සියලුම ලේකම්වරු අයින් කරලා හමුදාවේ විශ්‍රාම ගිය කට්ටිය දාලා මේ රට ඉස්සරහට ගෙනියන්නයි ඒගොල්ලන්ගේ වැඩපිළ. තමුන් නාන්සලා මේ රටේ ඉන්න බැරි තත්ත්වයක් මේගොල්ලන් ඇති කරනවා. එතන තමුනාසේ හිත අපි කියන එකට පිළිගන්න උමනාවක් නැහැ. තමුන්නාසල හිතල බලන්න මහින්ද රාජපක්ෂ ඇවිල්ලා මේ රටට කරපු විනාශය. ඒ විනාශය කරලා අවුරුදු 12ක් බලේ දීලා අවුරුදු 10ක් රට දාලා දිව්වා කරන්න බැරුව. ලෝකේ කිසිම රටකට යන්න බැරි වෙච්ච නායකයෙක් ඉංගලන්තේ ගිහිල්ලා එයාපෝට් එකේ ඉඳලා රිටර්න් ආපු නායකයා. අපි ඒ වාතාවරණය අපි වෙනස් කෙරුවා. අපි ඒ වාතාවරණය හැදුවා. අදාල මේ රටගෙන මිනිසුන්ට ප්‍රශංසා කරන තත්ත්වෙට ගෙනාවා. ඒ තත්ත්වෙට ඇවිල්ලා ශ්‍රී ලංකාව කියනකොට ක්‍රිකට් කියලා තත්ත්වයකට ලංකාව හැදුනාම මොකද කරුවේ? මහින්දානන්ද අලුත්ගමගේ එයා ඇමති කාලේ එයා අස්සම් කරලා යවපු ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනාම දැන් හොරු බවට පත් කරලා ක්‍රිකට් ක්‍රීඩාව ලැජ්ජාවට පත් කරලා එයාගේ ප්‍රකාශය ගන්න නාවල පිටියට යනවා. සංගක්කාර සීඩී යනවා ගීලා පෑ නමයක් එයා ස්ටේට්මන්ට් දෙනවා. මේක තමයි තත්ත්වේ. මේකත් ඉන්දියන් කොන්ත්‍රාත්තුවක්. එම දාම මහින්ද රාජපක්ෂ කෙරුවේ චීන කොන්ත්‍රාත්තුව. දැන් එයා ඊයේ කියනවා මම මෝඩිට කතා කළා යන්තම් ඉන්දියන් වැඩේ මත්තල ගුවන් තුරුපල නවත්ත ගත්තා. එහෙනම් මේ මේ කොළඹ වරාය ප්‍රශ්න විසඳ ගන්නකෝ. පරයන්තේ අපි දකුණු පරයන්තේ දෙන්න බෑ. අපිට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. අපිම මේක කරන්න යනවා කියලා කිව්වම එච්චරයි. ඒක ප්‍රශ්නයක් නෑ. ගිවිසුම ඉරලා දාන්න. MCC ගිවිසුම ඉරා දානවා කියලා කියපු වාචාලයෝ ටික ආද නෑනේ. දැන් මොකද කියන්නේ? අධ්‍යයනය කරනවා. ජනාධිපති වර්ණයේ ජනතාව හොඳට මතක තියාගන්න. තමුන් නාන්සලාට ඇවිල්ලා කිව්වේ වාචාලයෝ ටික MCC කියන ගිවිසුම අතර ගන්නෙත් නෑ. අපි හිරා දානවා කියලා කියපු මිනිස්සු දැන් කයිවාරුව නැතිලා තියෙන්නේ. ඇයි? MCC එක මුලින්ම ඉල්ලුවේ මහින්ද රාජපක්ෂ කියලා ඇමරිකන් තානාපතිතුමිය කියනවා. මහින්ද රාජපක්ෂ තමයි අපෙන් 2011 MCC ඕනේ කියලා ඉල්ලුවේ. දැන් මහින්ද රාජපක්ෂ තමයි කියන්නේ මේක හිරා දානවා කියලා කියපු කට්ටිය දැන් කියන්නේ හැම ඇමතිවරයාටම ලියුමක් යවවලු ජනාධිපතිතුමා MCC ගැන ඔයගොල්ලන් පාඩම් කරලා විභාගයට ලෑස්ති වෙලා එන්න මට දෙන්න ඉන් රයිටින් දෙන්න මම ඔයගොල්ලන් එක්සෑම් පාස් වුණාද නැද්ද කියලා කියන්නම් කියලා. දැන් මේක තමයි MCC එක. සමහර උන්ට MCC කිව්වම දන්නේ උන් හිතුවේ මාලිබන් මැලිබන් ක්‍රීම් ක්‍රැකර් කියලා හිතාගෙන ඉන්නේ. සමහර උන්ට MCC කිව්වම දන්නේ නැතුව උන් හිතන්නේ මැලිබන් ක්‍රීම් ක්‍රැකර් කියලා හිතාගෙන ඉන්නේ. ඒක තමයි මේ රටේ ඇත්ත தத்துவේ. ඉතින් මේ විනාශය කරන්න දෙන්න බෑ. මේ රට බේරා ගන්න නම් අපිට පොට්ටුවට විරුද්ධව ඉන්න එකම පිරිස කිසිම කොන්ත්‍රාත්කරුවක් නැතුව කිසිම ඩීලයක් නැතුව ඉන්න එකම පක්ෂය සමගි ජන බලවේගය දුරකතනේට තමුන්ගේ ඒ ඡන්දය දෙන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. ඒ ඉල්ලුවොත් විතරයි ඒ දින්නුවොත් විතරයි
මේ රටට අනාගතයක් තියෙන්නේ නැත්තම් මහින්ද රාජපක්ෂ මහත්තයා මූද වික්ක වගේ ශංග්‍රිලාට දුන්නා වගේ නිකන් ඉඩම් ඒ වගේ ශංග්‍රිලාගේ පිටිපස්සේ දැන් ආපෙඩම දුන්නා වගේ ඉඩම් ඔක්කොම ඉවර කරලා මේ රටේ තියෙන එක අංගලක්වත් නැතුව රාජපක්ෂලා ඉවර කරනවා ඒ නිසා තමයි හම්බන්තොට කියලා කියන්නේ හම්බන්තොට ජනතාවට 450ක් අක්කර මගෙන් ඉල්ලනවා ඖෂධ කම්පනියක් මමත් කතා කරුවා නාමලුත් කතා කරා චමලුත් කතා කරා මාර රෙඩිනේ මේ පවුලේ තුන්දෙනෙක්ගෙන් තමයි ආන්නේ අම්බන්තොට ඉඩම ඕන කියලා ඉඩම අමතක ගියේ නෙවෙයි ඒගොල්ලන් තුන්දෙනා කතා කරා දැන් 450ක් දෙනවලු තවත් රබර් කම්මලක් දාන්න තවත් ඉල්ලනවා දෙනවලු ඒ ඔක්කොම දෙනවා කියලා ජනතාවට කියන්නේ ඒ මේවිල කියන්නේ මම අඟලක්වත් දීලා නැහැ කියලා ඉතින් මේ වගේ බොරු කියන නායකයා ඉතිහාසයේ පළවෙනි පාරට පත් වෙලා තියෙන්නේ දිගටම පත් කරගෙන ගියාම අනිත් ඒක ඇවිදින්න බෑ කියලා පුතා කියනෝනේ මගේ තාත්තට ඇවිදින්න බෑ අපි දකින්නෝනේ දෙන්නෙක්ව මෙව අල්ලගෙන තමයි තාත්තා එන්න ඕනේ මාසයක් යනකොට අනිවාර්යයෙන් මැතිවරණ ඉවරනවාම තාත්තා රෝද පුටුවෙන් තමයි පාර්ලිමේන්තුවට එන්නේ ඉතින් මේ වගේ අගමැති කෙනෙක් අපිට ඕනේද ගෝටත් එක වැඩ කරන්න අපිට මේ ත්‍රී වීල් එකේ එන අගමැති කෙනෙක් ඕනේද නෑ ජනතාව බුද්ධිමත් අනිත් ඒ හිතන්නකෝ අවුරුදු 75ක් වුණාම මේක වැඩ කරනවද කියලා කියනවා මතක තියනවද කියලා ඒ කියන එක මතක නැති ඉඳා තමයි දොඩවන්නේ රැසින් වලට ආවම ඒ නිසා ජනතාව කල්පනා කරන්න මේ මැතිවරණේ අපේ මැතිවරණයක් නෙවෙයි අපේ දූ දරුවන්ව ජීවත් කරන මැතිවරණය මේක හිතලා දරුවන්ට හොඳ අනාගතයක් හොඳ පාසලක් හොඳට ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් මේ රට ඉස්සරහට යන්න මුළු ලෝකෙම ලංකාව ගැන අපි ප්‍රෞද්ධ වෙන්න ඒ වගේ වැඩ කරතු කරන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස කියන එක මම කියනවා ස්තුතියි මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න